අලුත් පන්තියේ ඉස්සෙල්ලාම සිංහල පාඩම ආරම්භ කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. මම ඔයාලට ඉවපු පණිවිඩේ මං කිව්වා පළවෙනි පාඩම හොඳින් කියව ගන්න කියලා. ඒ වගේම සිංහල අභ්‍යාස පොත සූදානම් කරගන්න කියලා තිබුණා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් මේ වෙනකොට අපේ දරුවන්ගේ සහභාගීත්වය 24ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මුල් විනාඩි 5 ඇතුළත සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. මේ මොකද මෙතනදි සම්බන්ධ වෙන්න එපා. දැන් මම අදට ඔයාලට අර වේටින් රූම් දාලා නැති නිසා සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ඉස්සරහට මම ඒක ඇක්ටිව් කළොත් ඔයාලට මෙතනදි සම්බන්ධ වෙන්න බැහැ. ඉතින් ඒ නිසා මම මේක සම්බන්ධ කරගන්නින් පාඩමද යොමු වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ එක කාරණේ තමයි දරුවන් 24ක් කියන්නේ පන්තියෙන් භාගෙටත් අඩුයි. 24ක් නෙවෙයි 23ක්. ඉතින් ප්‍රමාණවත් මදි බවක් පේනවා ප්‍රමාණය. මොකද 20 අඩු ගානේ පන්ති 50ක් පමණ දරුවෝ ඉන්නවනේ. ඉතින් ඒ නිසා පන්තියෙන් දන්න තරමින් සෑම පන්තියකම වගේ ළමයි 10ක් 12ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට සම්බන්ධ කරගන්න අපහසුතා නැත්තම් ගැටලු පවතින්නේ. ඒකෙදිත් අන්තර්ජාල පහසුකම් හා සම්බන්ධ ගැටලු පවතින දරුවන් කිහිප දෙනා ඉන්නේ 3-4ක් වගේ. ඉතින් අර අපි කාලසටහන ක්‍රියාත්මක වෙන වෙලාවට සම්බන්ධ නොහැකි වෙන්න සම්බන්ධ වීමට නොහැකි වෙන දරුවන් ඉන්නේ ඔය වගේ ප්‍රමාණයක්. ඉතින් මේ සිංහල පාඩමට සම්මේ යොමු වෙනකොට දැන් මේ වගේ සංඛ්‍යාවක් සම්බන්ධ වීම මට ගැටලු සහගතයි. මොකද පාඩම අපි දැන් වෙනදා වගේ WhatsApp එකට හෝ පාඩම අවසානයේ අභ්‍යාසවලට යොමු කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ වෙලාවේ මේක කරන්න වෙනවා. හොඳයි. ඉතින් සම්බන්ධ නොවන දරුවෝ ඉන්නවා නම් කරුණාකරලා කියන්න. අපේ සියලුම විෂයන් වල පාඩම් වලට සම්බන්ධ වෙන්න කියලා. හොඳයි, අපි යමු අපේ පාඩමට. අපේ මුල්ම පාඩම මේ ශ්‍රී පාදයේ වැඳ වූ හැටි කියන එක. එතකොට ශ්‍රී පාදයේ වැඳ මම හිතනවා මේ වෙනකොට ඔයගොල්ලෝ පාඩම හොඳට කියවලා ඇති කියලා. මේක කතාවක්, ජන කතාවක්. ඉතින් අපි 6-7-8 කියන මේ සෑම ශ්‍රේණියකදීම මේ ජන කතා අධ්‍යයනය කළා. ඉතින් ජන කතා කියන්නේ මොනවද කියන්නේ ඕගොල්ලෝ මේ වෙනකොට දන්නවා. ඒ වගේම ජන කතා නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එකත් ඕගොල්ලෝ දන්නවා. ඊළඟට ජන කතාවල විශේෂ ලක්ෂණත් ඕගොල්ලෝ මේ වෙනකොට දන්නවා. ඉතින් නැවතත් අපි බලමු, පොඩ්ඩක් මතක් කරගමු මොනවද මේ ජන කතා කියන්නේ, කොහොමද මේවා නිර්මාණය වෙන්නේ. එතකොට මේ ජන කතාවල තියෙන විශේෂතා මොනවද? එතකොට මේ ජන කතා නිර්මාණය වෙන මේ සංස්කෘතිය මොන වගේද කියන එක. එතකොට මේ ජන කතා නැත්නම් ජන ගී කියන දේවල් මේ සෑම භාෂාවකම අපිට ලෝකයේ දක්නට ලැබෙනවා. සිංහල විතරක් නෙවෙයි, ඔයගොල්ලෝ මීට කලින් විවිධ රටවල ජන කතාත් කියවලා ඇති, අහලා ඇති. ඉතින් මේ ජනශ්‍රුතිය කියලා අපේ භාෂාවේ වචනයක් තියෙනවා, ඔයගොල්ලෝ අහලා ඇති. ඉතින් මේ විශේෂයෙන්ම ජනශ්‍රුතිය කියලා අපි හඳුන්වන්නේ මේ කටින් කටට පැවතගෙන එන කතන්දර, කාවි, පිරුළු, රූඩි
වගේ දේවල් අපි හඳුනගනවා ජනශ්‍රුතියේ තියෙන දේවල් විදිහට. ඒක විශේෂයෙන්ම මේ ජන සමාජය තුළින් නිර්මාණය වුණ දේවල්. කතන්දර ජන සමාජය තුළ කවුරු හරි නිර්මාණය කරපු දෙයක් ඒක කටින් කටට පැවතගෙන යනවා. මේවල කවදාවත් නිර්මාණකරුවෙක් කවුද මේක මුලින්ම නිර්මාණය කළේ කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම කොයි කාලයේද මේ කතා නිර්මාණය වුණේ කියලා හඳුනගන්න හැකියාවක් නැහැ. ඒකට කවි තියෙනවා. මේ ජන සමාජය තුළ එයාලගේ රැකියා කටයුතු වලදී නිර්මාණය වුණ කවි. එතකොට ඒගොල්ලන්ගේ විවිධ ක්‍රීඩා උත්සව මේව පදනම් කරගෙන නිර්මාණය වුණු කවි. ඒ වගේම දරුණු ඇලවිලි ගී මේ සියල්ලම අපි ජන ගී කියන කොටට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම පිරුළු විශේෂයක් තියෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා ප්‍රස්තා පිරුළු ඉගෙන ගන්නකොට මේ කතන්දර මේ ජන කතා තුළින් නිර්මාණය වුණු ප්‍රස්තා පිරුළු අපි බොහෝමයක් අහලා තියෙනවා. සමහර වෙලාවට පිරුළු නිර්මාණය වෙලා තියෙන කොහොමද කියලා දන්නේ නැති වුණාට අපිට පොත්පත් ආශ්‍රයෙන් මේක නිර්මාණය වුණු ජන කතා හඳුනා ගන්න පුළුවන්. එතකොට රූඩි කියලා අපි හඳුන්වනවා විශේෂයෙන්ම අපි උපහැරන සහිතව ජන සමාජයේ භාවිතාවන දේවල්. ඉතින් ඔය විදිහට මේ ජනශ්‍රුතියේ අඩංගු දේවල් තමයි ඉතින් එකක් තමයි මේ ජන කතා කියලා කියන්නේ. ඉතින් මේ ජනශ්‍රුතිය මගින් මේ ජන සමාජයේ තියෙන ආකල්ප නැතේ මිනිසුන්ගේ ජීවන රටාව අපිට හඳුනා ගන්න පුළුවන්. ඇදහිලි විශ්වාස ගැන එතකොට සිරිත් මේ දේගොල්ලෝ දරන ආකල්ප මේ දේවල් හඳුනා ගන්න පුළුවන් මේ ජනශ්‍රුති අධ්‍යයනය කිරීම. පිරුළු නිර්මාණය වෙන්නේ මේ විදිහට, කවි කතන්දර නිර්මාණය වෙන්නේ මේ ජන සමාජයේ මිනිසුන්ගේ ආකල්ප පදනම් කරගෙන. ඊළඟට ජනශ්‍රුතිය තියෙන තවත් විශේෂතාවයක් තමයි මේ ඉතිහාසයෙන් අපි තියෙන ලිඛිත ඉතිහාසයක්. මේ මොකක්ද අපි මහාවංශය වගේ මේ මහාවංශය දීප වංශය කියලා ඒ විදිහට අපි ඉතිහාස තුරතුරු ඇතුළත් වෙන ඓතිහාසික ග්‍රන්ථ තියෙනවා. එතකොට මෙන්න මේවල නැති සමහර තොරතුරු ජන ප්‍රවාදයේ මේ ජනශ්‍රුතිය තුළ තියෙනවා. මේවා අපි ජන ප්‍රවාද කියලා හඳුන්වනවා. මේ ලිඛිතව සඳහන් වුණ ජන ප්‍රවාදයෙන් පැවතෙන විශ්වාස මෙහෙම සිදු වුණා කියලා කියවෙන දේවල් තියෙනවා. ඉතින් මේ ජන කතා කියන්නේ ඔය විදිහට මේ ජනශ්‍රුතිය තියෙන එක සාහිත්‍ය අංගයක්. ඉතින් මේ ජන කතාවල තියෙන ලක්ෂණ ටිකත් අපි හඳුනගනු. මේ ජන කතාවල ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ කටින් කටට පැවතෙන. මම ඉස්සෙල්ලා කිව්වා ඒ වගේ මේවල නිර්මාණකරුවෙක් හඳුනා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එකත් කිව්වා. ඊළඟට මේ එකම කතාව ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනවා. සමහර කතා ඔයගොල්ලෝ අහලා ඇති එකම කතාවක් විදියට. තවත් ඒවා කතා ඒ එකම කතාවක් විදියට අහපු ඒවා ආයෙ සමහර අවස්ථාවලදී එක මේ කතා දෙකක් විදියට අහලත් ඇති. ඊළඟට ආත්ම උපදේශ හා උපහරණ සැපීම මේ ජන කතාවල අපිට දක්නට ලැබෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ජන කතා විශේෂයෙන්ම නිර්මාණය වෙන්නේ සංස්කෘතිය පවරාදී. ආචිලා සීයලා තමයි මේ කතා කියලා දුන්නේ ඒ කාලේ තමන්ගේ මුණුබුළු මිනිබිරියන්ට. අම්මා තාත්තට කියලා දුන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ දරුවන් සමග මේ පැරණි සංස්කෘතිය හුවමාරු කරගන්න සාර ධර්ම කියලා දෙනවා. විශේෂයෙන්ම අපි හැමෝම දන්න දෙයක් තමයි දරුවෙක්ට ගුණධර්ම කියලා දෙන්න සුදුසුම කාලේ ළමා කාලේ. ඒ ළමා කාලයේ දරුවාට ලබා දෙන ගුණධර්ම තමයි ඔහු වැඩිහිටියෙක් වූ පසු අනුගමනය කරන්නේ. මේ ඉතින් ඒ නිසා මේ පැරණි එක හොඳ ආකාරම දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා මේ ජන කතා මගින් මේ සංස්කෘතියේ හරයන් සියුම් ලෙස දරුවන්ට කියලා දීම සිද්ධ කළා. හොරකම් කරන්නේ කියා දීම, බොරු කියන්නේ කියා දීම නේද? ඒවා
සිදු කළා වැරදි දේවල් කළාම සිදුවෙන විපාක කියලා දුන්නා. එතකොට මේ පුංචි දරුවන් වැරදි වැඩ කිරීමෙන් වළකිනවා තමන්ටත් එහෙම වෙයි කියලා බය හිතෙන නිසා. ඉතින් ඔය විදිහට මේ ජන කතාවලේ ලක්ෂණය. ඉතින් ජීවන අධ්‍යක්ෂින් පදනම් කරගෙන තමයි මේවා නිර්මාණය වෙන ගොවිතැන් කටයුතු කරනවා. ඒහා සම්බන්ධව නිර්මාණය වෙනවා. එතකොට පුරු පාරු පදිනකොට ඒ වගේ මේගොල්ලෝ එදිනෙදා ජීවිතේ නැත්තම් ගැමි ජනතාවගේ පවුල තුළ සිදුවෙන සිද්ධි ධර්මයන් පදනම් කරගෙන ඔය විදිහට එදිනෙදා ජීවිතයේ අත්දැකීම් පදනම් කරගෙන තමයි මේ ජනකතා නිර්මාණය වෙන්නේ. ඒ වගේ මේවල බොහොම සරල මේ භාෂා විලාසයක් තියෙන්නේ. බොහොම නාට්‍ය අනුචිත දෙබස් අපිට දක්නට ලැබෙන. ඉතින් මේ ජන කතා ඕනම කෙනෙක්ට කියවා තේරුම් ගන්න පුළුවන්. වයස් ભેදයකින් තොරව රස විඳින්නත් පුළුවන්. ඒ වගේම ඕනෑම වයසක ඉන්න කෙනෙක්ට මේක කියවලා තේරුම් ගන්නත් පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් දරුවෙක්ට කියවන්න හුරු වෙන අවුරුදු 6 උඩ දරුවන්ට පොතක් කියව ගන්න හැකියාව තියෙන ඉතින් සමහර පොත් තියෙනවානේ දෙක වසරේ දරුවෙක්ට කියවා තේරුම් ගන්න බැරි. නමුත් මේ ජන කතා එහෙම නෑ. මේ පුංචි දරුවන්ට කියවන්න පුළුවන්. ඒ වගේම මේවා රස විඳින්න වයස් ભેදයක් නැහැ. එහෙනම් මේ ජන කතා කියන එක ඔයගොල්ලෝ අඳුනගත්තා. ජනශ්‍රුතිය කියන්නේ මොකක්ද කියලා අඳුනගත්තා. පොඩ්ඩක් අපි ඔයාලගේ අභ්‍යාස පොත අරගෙන මේ ජනශ්‍රුතිය සහ මේ ජන කතාවල ලක්ෂණ කියන එක චුට්ටක් අපි හඳුනගමු. මේ වෙනකොට ලාරුවන් 29ක් පමණ ඉන්නවා. හැමෝම මයික් එක ඕෆ් කරලා ඔයාලගේ කැමරා එක ඔන් කරන්න. ඊළඟට මම ඔයාලගේ ස්ක්‍රීන් එකෙත් ෂෙයා කරනවා. ඔයාලට WhatsApp එකටත් මම මේ සටහන පොඩ්ඩක් යොමු කරනවා. අපි ලියාගමු ශ්‍රී පාදයේ වැඳ වූ හැටි කියන එක මුලින්ම ලියා ගන්න. ලියා ගන්න ඔලට ස්ක්‍රීන් ෂෙයා එක පේනවද? පේනවනේ පුතේ. මාතෘකාව ලියලා ජනශ්‍රුතිය කියලා ලියා ගන්න බලන්න. ජනශ්‍රුතිය කියලා ලියන්නේ කොහොමද කියලා හරියට ලියන්න. ජනශ්‍රුතිය මේක ජනශ්‍රැතිය කියලා එහෙම උච්චාරණය කරන්න එපා. මොකද මේ ඇදය පාවිච්චි වුණාට මෙතන පාවිච්චි වෙලා තියෙන්නේ රු අකුරට පාවිච්චි වෙන කිටි පා පිල්ල අකාරාංශය සමග රු කියන දැන් රයන්නට අපි යොදන්නේ ඒකට උ ශබ්දයකට උනහම ඕගොල්ලෝ දන්නවා පාවිච්චි වෙන්නේ පාපිල්ල කියන එක. ඒ නිසා මෙතනත් මේ රු කියන ශබ්දය තමයි ශ්‍ර කියන අකුරට එකතු වෙලා තියෙන හින්දා ජනශ්‍රැතිය කියලා උච්චාරණය කරන්න එපා. ජනශ්‍රුතිය. හරි. ජනශ්‍රුතිය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් අපි අඳුරගමු. ජනශ්‍රුතිය කියලා කියන්නේ
කටින් කටට පැවතගෙනෙන කටින් කටට පැවතෙන එහෙම ලියන්න අමාරුවයි ඉන්නවද හරි කටින් කටට පැවතෙන කතන්දර කවි ක්‍රමා දාන්න ඕනේ කටින් කටට පැවතෙන කතාන්දර කවි පිරුළු ආදිය රූඩි ආදිය ජනශ්‍රුතිය ලෙස හැඳින්වේ රූඩි ආදිය ජනශ්‍රුතිය ලෙස හැඳින්වේ ඒකටම ලියා ගන්න ජනශ්‍රුතිය මගින් ජනශ්‍රුතිය මගින් කවි පිරු රූඩි ආදිය ජනශ්‍රුතිය ලෙස හැඳින්වේ ජනශ්‍රුතිය මගින් ඒ සමාජයන්හි ආකල්ප විශ්වාස ඒ සමාජයන්හි ආකල්ප හා විශ්වාස හඳුනා ගත හැකි අතර මේක බලලා ලියා ගන්න මට මොනවා හරි මිස් වුණා නම් ඒකට පොඩ්ඩක් ඉඩ තියලා ලියා ගන්න මම WhatsApp එකට මේක දානවා ජනශ්‍රුතිය මගින් ඒ ජන සමාජයන්හි ආකල්ප හා විශ්වාස හඳුනා ගත හැකි අතර ඉතිහාසයේ පිළිබඳ තොරතුරුද ඇතුළත් වේ. ඉතිහාසයේ පිළිබඳ තොරතුරුද ඇතුළත් වේ. ඇලියාගෙන මෙන්න මේ ටික ජන කතාවල ලක්ෂණ. ජන කතා කියන්නේ මේ ජනශ්‍රුතියේ එක අංගයක් කතන්දර. එතකොට ජන කතාවල පිටුපිට ලියන්නේ නැද්ද? මොකද පුතේ? අර කලින් තිබ්බේ ජනශ්‍රුතිය කියන කීපු ටික නෑ ඕනේ. අර ජන කතාවල ලක්ෂණ. දැන් දාන වසපර WhatsApp එකට මම දාන්න. ජන කතාවල ලක්ෂණ ලියා ගන්න. හරි. ඔලට පේනව නේද? පළවෙනි එක කටින් කටට පැවතේ WhatsApp එකට දාලා තියෙන බලන්න. කටින් කට පැවතේම ළඟට නිර්මාණකරුවෙකු හඳුනා ගත නොහැක. නිර්මාණකරුවෙක් අපිට සඳහන් වෙන්නේ නැහැ. ඊළඟට ප්‍රාදේශීයව එකම කතාවේ වෙනස්කම් පැවතීම ආත්ම උපදේශ හා උපහරණ සැපීම
එහෙම ලියන්න අපහසු අය WhatsApp එකෙන් බලලා ලියන්න. ආත්තෝපදේශ හා උපහරණ සැපයීම. ඒ වගේම ඊළඟ එක සංස්කෘතික සාර ධර්ම පවරා දීම. ඊළඟට ජීවන අත්දැකීම් පදනම් කරගෙන නිර්මාණය වීම. ජීවන අත්දැකීම් පදනම් කරගෙන නිර්මාණය වීම. වේගය වැඩි ඇති ගැටලුවක් කරගන්න එපා. සරල බස්වහරක් භාවිතා කිරීම. ඊළඟ එක සරල බස්වහරක් භාවිතා කිරීම කියන්නේ කියවන්න පුළුවන් හැමෝටම කියවලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම කියවන්න බැරි අයට අහලා තේරුම් ගන්න පුළුවන් භාෂා විලාසයක් තමයි තියෙන්නේ. මොකද මේ කතා නිර්මාණය කරලා තියෙන්නේ මේ මහා උගතුන් නෙවෙයි, මේ දිනදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන දුක් ගැහැට විඳින ජනතාව තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හින්දා ඔවුන් භාවිතා කරන සරල බස්වහරින් භාෂාව යොදාගෙන මේ ජනකතා නිර්මාණය වෙලා තියෙනවා. හොඳයි, දැන් ඔය ටික ලියලා ඇති ලියාගන්න. හිමින් ලියන අය පොඩ්ඩක් WhatsApp එක බලලා ලියාගන්න. මොකද මට අද ඔයාලට කාලය දෙන්න බැහැ. ඔයාලට මම දැක්ක විදියට හතට තවත් විෂයක් තියෙනවා. ඉතින් ඒ නිසා හත වෙද්දි පාඩම අවසන් කරන්න වෙනවා. ඒ පාඩමක් නොතිබුණා නම් මට ඔයාලට වේලාව ලබා දෙමින් පොඩ්ඩක් තව පැය භාගයක් විතර වැඩිපුර ලබා ගන්න පුළුවන්. නමුත් කාලසටහනේ වෙනත් විෂයක් මේ මොහොතේ තියෙනවා. ඒ නිසා ඉක්මනින් අපි යමු ඊළඟ කොටසට. ලියා ගන්න කෙනෙක්ට බැරි වුණා නම් ඒකට ඉඩ තියලා WhatsApp එකෙන් බලලා ලියන්න. හරි, දැන් අපිට දැන් තියෙන්නේ අපේ පෙළ පොතේ පාඩම. ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට මේ පාඩම කියවලා ඇති. මේ ශ්‍රීපාදයේ බැඳු හැටිගෙන මේ ජන කතාව උපුටගෙන තියෙන්නේ මගධිකට ජනකතා කියන කෘතියෙන්. මේ ජනකතා එකතුව නිර්මාණය කරලා තියෙන්නේ ඩී.පී. වික්‍රමසිංහ කියන විශ්‍රාමික විදුහල්පතිවරේ. එතකොට මම ඔයාලට කිව්වා මේ ජනකතා ඒ කාලේ නිර්මාණය වුණ මේවල බොහෝ රස විඳින්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඒ වගේ මේක ඉතාම වැදගත් වෙනවා. මේ ජනකතා කියන එක අපේ දිනදා ජීවිතයේ හරයන්, ආදර්ශ, සංස්කෘතික හර පද්ධතීන් හඳුනගන්න. ඒ වගේම පුංචි දරුවන්ට හොඳ නරක කියලා දෙන්න තියෙන ඉතාමත්ම වැදගත් උපමේ ක්‍රමයක් විදිහට මේක හඳුනගන්න පුළුවන්. ඒ වගේම මේ කතාපින් පුංචි දරුවෝ රස විඳන්නට වැඩිහිටියෙක්ට අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අයට මේ කතාවල තියෙන චරිත ගැන ඊට වඩා ගැඹුරින් අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා මේ ජන කතාවල. තියෙන නිසා ලෝකයේ අද වෙනකොට මේ ජන කතා කියන ඒවා එකතු කරලා කෘති නිර්මාණය කරන ගන්නවා. මොකද මේ ජන කතා භාවයට ගියොත් ඒක ඒ සංස්කෘතියේ වන හානියක් නිසා. ඒ නිසා සෑගොඩා බොහෝ රටවල්වල ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය වගේ බොහෝ රටවල්වල මේ විදිහට ජනකතා දැන් කෘති වලට එකතුවක් විදිහට කාල කරලා ලබා දීම දක්නට ලැබෙන. ඉතින් ලංකාවේ තිබෙන බොහෝ ජනකතා එකතු කරලා නිර්මාණය කරපු කෘති දක්නට ලැබෙන. ඉතින් ඒ වගේ කෘතියක් තමයි මේ මගධිකට ජනකතා කියලා කියන්නේ. ඉතින් මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ මේ වෙල්ලස්ස ප්‍රදේශයේ. වෙල්ලස්ස කියලා කියන අපි ඌව පළාතට අයිති බද්දුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක පදනම් කරගෙන එතකොට මේ කතාවේ විස්තර වෙන මේ ප්‍රදේශය සඳහන් වෙන්නේ මේ වෙල්ලස්ස ප්‍රදේශයේ. ඉතින් මේ
මේක බොහොම අපූර්වට මේ ප්‍රදේශය ගැන කතුවරයා විස්තර කරනවා. ඉතින් ඒ අනුව තමයි මාත්‍යවලට තොරතුරු ටිකක් මේක ඇතුළත් කළේ. නැගිනහිර පළාතේ ඒ වගේම මාධ්‍යම පළාත්වලට මායිම්ව තමයි මේ ඌව පළාත පිහිටලා තියෙන්නේ. එතකොට බදුල්ල දිස්ත්‍රික්කයේ සහ මනුරාගල දිස්ත්‍රික්කයේ කියන දිස්ත්‍රික්ක දෙක මේකට වර්තමානයේ ඇතුළත් වෙනවා. ඉතින් ඌව පළාතේ අගනුව විදිහට බදුල්ල දිස්ත්‍රික්කයේ හැඳින්වෙනවා. ඒ වගේම බොහොම සුන්දර පරිසරයක් තියෙන නිසා සංචාරක වැඩි වශයෙන් පැමිණෙනවා. ඉතින් දිය ඇලි ගණනාවක් අපිට දක්නට ලැබෙනවා. දූහිඳ දියලුම රාවණ ඇල්ල ඒ වගේම යාල ජාතික වනෝද්‍යාන කොටසක් ඇතුළත් වෙනවා. ඒ වගේම ගල් ඔය රක්ෂිතය මිත්‍ය ඇතුළත් වෙනවා. ඒ වගේම මහවැලි ගඟ මැණික් ගඟ ඒ වගේම සේනානායක සමුද්‍රය ඒ වගේම මාතරුවේ ජලාශය වගේම ගල් ඔය වගේ ජල මූලාශ්‍ර සහ ජලාශ මේ ප්‍රදේශය අපිට දක්නට ලැබෙනවා. ඉතින් මේ කතුවරය කියන විදිහට මේ මේ සශ්‍රීක බොහොම සුන්දර ගම්මානයක සිද්ධ වෙන කතාවක් තමයි පදනම් වෙන්නේ. ඉතින් මේ වෙල්ලස්ස ප්‍රදේශය මේ රාවණාගේ කාලේ ඉඳන්ම බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනේ සිදු වුණා කියලත් සඳහන් වෙනවා මහියංගණයට. ඒ වගේම මහා වංශය ආරම්භ වෙන්නේ පින් මේ සිද්ධිය පදනම් කරන්නේ කියලා සඳහන් වෙනවා. ඉතින් මේ සොළොස්ම ස්ථාන වලින් අටම ස්ථානය ගැන ඔයගොල්ලෝ අහලා ඇති. ඒ වගේම සොළොස්ම ස්ථානය ගැන අහලා ඇති. එතකොට එකෙන් තුනක්ම මෙහි තියෙනවා කියලා සඳහන් වෙනවා. මහියංගනේ, මුත්‍යංගනේ සහ කතරගම වල දන්නවා. කතරගම පුදුබිම අපි දැන් මේ ගාල් මාතර හම්බන්තොට හරහා ගමන් කළාට අයිති වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයට. ඌව පළාතට කතරගම පුදුබිම පිටලා තියෙන මොනරාගල දිස්ත්‍රික්කය. ඒ නිසා ඒකත් මේ ඌව පළාතට තමයි අයත් වෙන්නේ. දැන් ඉස්සෙල්ලා කොනේ යාල රක්ෂිතයත් පළාතට අයත් වෙනවා කියලා කොටසක්. I think මේ ඊළඟට මේ ශ්‍රී පාදයේ ආරක්ෂා කරගන්නට මේ සුමන සමන් දේවිය යන වෙනුවෙන් ඉදිරි කරලා තියෙන දේවාල හතරෙන් එකකුත් මේ ඌව පළාත නැත්නම් මහියංගණයට පුද බිම ආසන්නව ඉදි කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට මේ ඌව පළාතේ බොහොම සුවිශේෂ ඓතිහාසික සහ ජන ප්‍රවාදයෙන් තොරතුරු රාශියක් තියෙනවා. ඒ වගේම සුන්දර පරිසරයක් තියෙනවා. කඳු වැටි වලින් යුක්ත ප්‍රදේශ තියෙනවා. ඒ වගේම තැනිතලා ප්‍රදේශ තියෙනවා. දැන් මොනරාගල ගත්තාම වඩා වෙනස් වෙනවා. බදුල්ල ගත්තාම නේද කඳු වැටි බහුල සෞම්‍ය දේශගුණයක් තියෙන ප්‍රදේශයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මේ ප්‍රදේශය අපි විස්තර දැනගන්න. ඉතින් අපි බලමු මේ කතාවේ තොරතුරු ටික වලය පෙළ පොතක් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ අහලා ඔයාලා දැන් මම මේ කතුවරය මේ ප්‍රදේශය විස්තර කරපු නිසා තමයි මම ඔයගලන්ට ඒ ගැන සඳහන් කළේ. ඉතින් මේ ගල් ඔය ගැන මේකේ සඳහන් වෙනවා. ඉතින් ගල් ඔය හරස් කළ මේ සේනානායක සමුද්‍රයේ ඉදි කර බව සඳහන් වෙනවා. ඉතින් ඔයාලට ඒ තොරතුරු ටික දැන් මේ මම කියපු තොරතුරු ටික හඳුනගන්න හැකියාව ලැබෙන්න ඇති. ඉතින් මේ ගමේ මේක සඳහන් වෙන ගම මොකක්ද? මේ බොහොම සශ්‍රීකව සුන්දරව පිහිටලා තිබෙන මේ ගම්මානේ මොකක් කියලාද සඳහන් වෙන මොන නමින්ද? කවුරුද එක්කිනේ කියන පාඩම කියවු? කොටගව. කොටගවතේ? කොටගව. ඔව් කොටගම. අන්න හරි කොටගම. ඔව් කොටගම කියන ගම්මානේ ජීවත් වුණා ධනවත් පවුලක්, සිටු පවුලක් නැත්නම් වංශවත් රදල පෙළපත කියලා කියන අපි කුල ක්‍රමීහල හිටියේ මොහොම ධනවත් වංශවත් පවුල් වලට. ඉතින් මේ අදටත් ඉන්නවනේ මේ රදල පවුල් වලින් පැවතගෙන එන අය. ඉතින් මේ ධනවත් පවුලක හිටියා ධනවත් සිටුවරයේ. මෙන්න මේ සිටුවරයට හිටියා දියණියක්.
සිටුවරයට සහ සිටු දේවියට ඉතින් මේ දියණිය වැටි වියට පැමිණුණාම ඉතින් මේ බොහොම සුන්දර ගුණ යහපත් දියණියක් වුණා ඉතින් දෙමව්පිය මොකද කළේ තමන්ගේ යුතුයකමක් විදිහට මේ සිටු දේවියව මේ සිටු කුමරියව විවාහ කරලා දුන්නා සුදුසු යහපත් කුල කුමරෙක්ට ඉතින් මේ මොවුන් විවාහ වුණත් දැන් පවුලේ එකම දියණිය නිසා මේ කොටගම කියන සිටු පවුලේ තමයි කොටගම ගමේ සිටු පවුලේ තමයි මේගොල්ලෝ ජීවත් උනේ දෙමව්පියොත් එක්ක ඉතින් දෙමව්පියෝ මහලු වෙලා මිය ගියා ඊට පස්සේ මේ සිටු දියණිය සහ ඇගේ සැමියා තමයි මේ තමන්ට අයිති මේ ධන සම්පත්තිය පාලනය කරගෙන කටයුතු කළේ ඉතින් බොහොම සතුටින් මේගොල්ලෝ තමන්ගේ විවාහ ජීවිතය ගත කළා මේගොල්ලන්ට දරුවන් තුන් දෙනෙක් ලැබුණා මේ තුන් දෙනාම පුතුන් තුන් දෙනෙක් නමුත් පොඩි අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වෙනවා වැඩිමහල් පුතා අටලොස් වියපත් කල්හි පියා මිය යනවා හද මේ අටලොස් විය කියලා කියන්නේ සොලොස් විය කියනවා අටලොස් විය කියනවා दरुवन पुड़ा खाले ताता हिमी उना नमुत मे अपिट मे जन खत्ता तुलती मेन मे वगे देवल अतुलती मे जीवित අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග පිළිබඳව නේද අපිට මේක දැන් බලන්න මේ ජන කතාව තුළ බොහොම ලස්සනට කියන මේ සිටු හොඳ සතුටින් ජීවත් වුණ සිටු පවුලක් නේද ධනෙ තියෙනවා බලය තියෙනවා නම් ඒ කාට වුණත් කරදර බාධක ඉල්ල වෙන්න පුළුවන් ඔය අපි කියන්නේ පැණිවරක ගහටත් හිනනවා දෙද්ද කියලා ජන समाज में ओण के दुखर पेमीन बहुम अपूर्वी जन खतरा दर ओने काले अहिमी उन्ना पाउल की वंशवात रदलो कीजवर की विविध अभियोग बाधक हेमोटम थिंक මේ සිටු දියණියත් මේ ස්වාමියා අහිමි වීමෙන් තමන්ගේ ජීවිතය මේ අධෛර්යයට පත් කරගන්න නැතුව ඉදිරි ජීවිතයට මුහුණ දුන්නා කියන එක කියනවා. ඉතින් මේ තමන්ගේ ධනස්කන්ධය විනාශ කරගන්නේ නැතුව ඒකත් ආරක්ෂා කරගෙන මේ දරුවන් තිදෙනා තනිව හදාවඩා ගත්තා. ඉතින් බොහොම ආදර්ශමත් කාන්තාවකගේ චරිතය පෙන්නනවා නේද? ඉතින් දරුවන් කෙරෙහි වුණ බොහොම උතුරා යන සෙනෙහසින් යුක්ත මේ දරුවනුත් රැක බලාගෙන තමන්ට දෙමාපියන්ගේ නුරුම වුණු ඒ ධනයත් ආරක්ෂා කරගෙන මේ දරුවන් උස්මහත් කරගත්තා. ඉතින් මේ අම්මා තනියම මේ දරුවෝ උස්මහත් වුණාට පස්සේ මේ දරුව තුන් දෙනාම සුදුසු අය සොයලා ආවාහ කරලා දුන්නා. ආවාහ කරලා දෙනවා කියන්නේ විවාහ කරලා දුන්නා. ඉතින් ඒක අපේ ජන සමාජයේ සිරිතක් තමයි. නිසි වයසට ලැබුණාම ගිහියෝ නම් නේද? ඔව්. ඔව්. මේ විවාහ කරලා දෙන එක. ඉතින් මේ අම්මත් තමන්ගේ යුතුයකම ඉටු කළා. සුදුසු තැනකින් තමන්ගේ පුතන් තිදෙනාට ගැළපෙන සිටු කුමරියා විවාහ කරලා දුන්නා. ඉතින් විවාහ කරලා දුන්නාට පස්සේ දැන් මේ අම්මට බොහොම නිදහස් ජීවිතයක් නේද? ඒ කියන්නේ දැන් දරුවන් පිළිබඳව තියෙන අර පුංචි කාලේ ඉඳන් මේගොල්ලෝ රැක බලා ගන්න ආදරය රැකවරණය පෝෂණය අධ්‍යාපනය ඔය කියන කාරණා එකින් එක බලාගෙන කටයුතු කරන්න ලොකු වගකීමක් දැන් ඇයට නැහැ. දැන් ඇයට
නිදාස් මොකද දැන් විවාහ වෙලා ඉනි දරුවන්ට ඒගොල්ලන්ට ආහාර පාන සපයලා දෙන්න ඒගොල්ලෝ ගැන බලන්න දැන් ඔවුන්ට බිරිඳක් ඉන්නවා දැන් මේ අම්මට ඒ වගකීම් වලින් නිදහස් වෙන්න පුළුවන් ඉතින් බලන්න මේ කතාවේ කට්‍රේ පුතේ අවිනාරියක් වගේ අපිට තියෙනවා මම එතකන් චුට්ටක් वयसटेन ඇයි මිනිස්සු ආයසට ගියාම තින් කරන්න කියන එක දැන් පැහැදිලි ඇති ඔබට. තරුණ කාලේදී මේ කාන්තාවන්ට විවිධ වගකීම් රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා අර හැම වෙලෙම නේද අර සීල් ගන්න මේ වගේ කාර්යයන් වලට යොමු වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නේද? ඉතින් මොකද ගෙදර දරුවෝ ටික දාලා මේ කාන්තාවට පන්සලට ගිහිල්ලා සිල් රකින්න සිල් ගන්න බෑ මොකද දරුවෝ ගැන බලන්න ඕනේ ඒගොල්ලෝ ආරක්ෂා කරන්න ඕනේ ආහාර පාන ලබා දෙන්න ඕනේ ඉතින් මේ තරුණ කාලේදී මේ ඒගොල්ලන්ට ඔය කියන කටයුතු වල නිරත වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ ගිහි ජීවිතය තුළ යාලට වෙනත් වගකීම් තියෙනවා බලන්නකෝ මේ ජන කතාවේ ඒක ලස්සනට කියන්නේ හැටි නේද සුදුසු කල්හි සිය පුතුනටද සුදුසු වන්දමින් කුල කුමරියන් සොයා ආවාහ කර දුන් සිටු කුමරිය පරලව සඳහා නොයේ පින්කම් හියදුනාය. මොන දැන් තමයිට මේ කාලේ මේ පින්කලේ නැහැ කියන එක නෙමෙයි මේ කාලෙත් ඒ කරන්නේ නැති. නමුත් දැන් ඇයට ඒ වෙනුවෙන් බොහෝ කාලය වැය කරන්න හැකියාව තියෙනවා. ඉතින් බොහෝ පින්කම් වල යෙදුනා වන්දනා ගමන් ගියා දානමාන දුන්නා ඔය වගේ කටයුතු වල මේ ඇය आरंभ करेंट मंगल की उपहास दूर साधारण असाधारण की जनकथा वाले पेहदली स्वामी अहिमी दरुटी उपमहत् මේ අම්මට හැකියාවක් ලැබෙන්නේ නැහැ කොහෙවත් යන්න. හිතේ තිබුණට වන්දනා කටයුතු වල නිරත වෙන්න දුර බැහැර ගිහින් මේ කාර්යය ඇයට කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නේද? ඉතින් බලන්න ජන කතාවල මේ තියෙන වටිනාකම මෙන්න මේකයි. මේ අපි සමාජයේ ගෙන එන විවිධ ආකල්පයන්ට ව්‍යංගයෙන් බොහොම අපූර්වට ඒවට උත්තර සපයන. ඉතින් මේ අය කතරගම ඒ වගේම අනුරාධපුර ඒ වගේ බොහෝ ප්‍රදේශවල දුර බැහැර වන්දනා ගමන්වල ගියා. ඉතින් මේ මේ පින්කම් කටයුතු කරන ස්වභාව ධර්මය කියලා දෙයක් තියෙනවනේ නේද? ඉතින් කාටත් අත් වෙන දෙයක් මහලු ආයේ මවියටපත් වෙනවා. ඉතින් මෑයටත් ඒකෙන් මිදෙන්න බෑ.
ස්වභාව ධර්මයට අනුව ඇය මහලු බවට පත් වුණා. බලන්න කාතුරේ බොහොම ලස්සනට කියන සීටු කුමරියක් වුණා. නේද? කොච්චර ධනෙ තිබුණත් වයසට යන්නේ මහලු වෙන එක, ලෙඩ වෙන එක වළක්වන්න බැහැ. ඉතින් වයසට යනකොට අපේ කායික ශක්තිය නැති වෙලා යනවා. ඉතින් දුබල වෙනවා. ඉතින් ඒක කාටවත් රජෙක් වුණත් ඒක තමයි. මේ න්‍යාය පොදුයි. ඉතින් මේ ඊට පස්සේ ඇයට ඇවිද ගන්න නේද අපහසු වෙනවා. ඉතින් මහලු වුණා. ඉතින් මේ ඇයගේ තනිවම මේ ඈත ගමන් යන්න බැරි තත්ත්වයකට ඇය පත් වුණා මහලු වීම නිසා. ඉතින් මේ මම කියනවා මම ලක්කාරි බොහෝ ස්ථාන වන්දනාමාන කළා. මට වඳින්න බැරි වුණේ ශ්‍රී පාදය විතරයි. ඉතින් මට මැරෙන්න කලින් මේ ශ්‍රී පාදය වැඳගත්තොත් බොහොම සතුටින් මට මැරෙන්න පුළුවන් නේද? දැන් අපි සතුට කියන්නේ අපි ජීවිතයේ මේ ලොකුම මේ ධනය නේද? සන්තුට්ටි පරබන්ධනම් කියලා අපිට මේ බුදුදහමේ ඇතුළත් වෙනවනේ නේද? ආරෝග්‍ය පරමාලාභා කියලා පරම ලාභය තමයි නිරෝගීකම නේද? විශ්වාසය තමයි උතුම්ම ඥාතිත්වය. සතුට තමයි පරම ධනය. නේද? කොච්චර ධනෙ තිබ්බත් අපේ හිතේ සතුට නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා බලන්න මේකේ අය කියන ශ්‍රීපාදයක් වැඳගත්තොත් මමට බොහොම සතුටින් මැරෙන්න පුළුවන්. මේ තමන්ගේ යුතුකම් ටික හරියට ඉටු කරොත් නේද? මෙලවදී අන් අයට තමන්ට යහපත් දේවල් කළොත් බොහොම සතුටින් කියන පසුතැවීමක් නැතුව මැරෙන්න පුළුවන්. ඉතින් මෙයා මොකද කළේ? පුතුන් තුන් දෙනා කතා කරලා කියනවා දරුවෙනි මම ලංකාවේ බොහෝ වෙහෙර විහාර වන්දනා කළා. මට වන්දනා කරන්න බැරි වුණේ ශ්‍රීපාද පත්මය පමණයි. ඉතින් කවුරු හරි තුන් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් මා ශ්‍රීපාදස්ථානයට ගෙන ගිහිල්ලා වන්දනාමාන කෙරෙව්වොත් මගේ සියලු වස්තුව ඔහුට ලබා දෙනවා කියලා කියනවා. ඉතින් මේක අහපු වැඩිමහල් පුතුන් දෙදෙනා කියනවා අනේ අම්මේ ඔබ දැන් ඉන්න තත්ත්වය හැටියට ශ්‍රීපාදේ වන්දනා ගන්න වැඩෙන් අදටත් වඩා ඒ කාලේ ඉතාම දුෂ්කර ගමනක් තමයි ශ්‍රීපාදේ කියන්නේ. ශ්‍රීපාදේ වඳින්න යන්නේ තමන් සතු සීහළු දේවල තමන්ගේ ඊළඟ උරුම කරුවන්ට පවරලා කියලා කන් සඳහන් වුණා. ඒකට හේතුව තමන් නැවත ආපසු එන්න ලැබෙයිද කියන එක නිශ්චිත නැහැ. පයින් ගමන් කරන්න ඕනේ වන දුර්ග ගිරි දුර්ග තුළින්. අසනීප වෙනවා, සතුන්ගේ ප්‍රහාර වලට ලක් වෙනවා, විවිධ අනතුරු වලට ලක් වෙනවා. ඉතින් අද වගේ ජංගම දුරකථන වාහන පහසුකම් ඔය කාලෙ නැහැනේ. ඉතින් ආපසු එයිද කියන එක නිශ්චිත නැති හින්දා තමන්ගේ දීපල සියලු ධනෙ අතහැරලා තමයි ශ්‍රීපාදේ වඳින්න යන්නේ. ඉතින් මේක දුෂ්කර ගමනක් හින්දා වැඩිමහල් පුතුන් දෙදෙනා කියනවා මේ දැන් ඉන්න තත්ත්වයන් ශ්‍රීපාදේ නම් වඳින්න බෑ. ඉතින් මේ ඒක කොච්චර දුරකද තියෙන්නේ, කොච්චර උස පර්වතයක්ද? දැන් අපිට ගිහින් ආවත් අමාරු වෙන සතියක් දෙකක් යනකන් නේද? කකුල් රිදෙනවා, අඩිය තියන්න බෑ නේද? ඉතින් ඔයගේ විවිධ වේදනාවන් අත්විඳිනවා. ඉතින් මේ දරුව දෙන්න කිව්වා අම්මට මේක මේ ආසාව අත්හරගන්න කියලා. ඉතින් මේක අහගෙන හිටිය පුංචි පුතා නැත්තම් බාල පුතා අම්මට දැන් ශ්‍රීපාදේ වන්දනා කරන්න බැරි වුණොත් එහෙම සිතේ කලකිරීමක් ඇති වෙනවා. ඉතින් මේ එහිඳ ලෙඩ වෙලා ඉක්මනින්ම මිය යයි කියලා හිතලා මේ පුතා කියනවා මට පුළුවන් අම්මව ශ්‍රීපාදේ වඳින්න එක්කගෙන යන්න. නමුත් ඊට කලින් ඒ ගමන් කරන්න හොඳ මාර්ගය දැනගන්න ඕනේ. ඉතින් ඒ ක්‍රියා කරගෙන එනකන් සතුටින් ඉන්න කියලා මේ පුතා විශාල ධනයකුත් අරගෙන විශ්වාසවන්ත කීප දෙනෙකුත් අරගෙන උපකරණත් අරගෙන යනවා. මේ ශ්‍රීපාදේ හා සම්බන්ධ අනුරුවක් හදලා අම්මා වෙතෙන්ට රැගෙන යන. ඉතින් ඔය මේ පුතා ඉතින් සුදුසු ස්ථානයක් හොයාගෙන විශේෂයෙන්ම මේ රාවණ අයල්ල ආශ්‍රිතව
ස්ථානයක් සොයාගෙන එතන තිබුණු කඳු ශිඛරයක මේ ස්ත්‍රී පද ලකුණ සටහන් කරලා ඒකේ තාවකාලික පැලකුත් හදාගෙන නතර වෙලා ඔය විදිහට ශ්‍රී පාදේ වගේ ස්ථානයක් නිර්මාණය කළා මේ අම්මව රැගෙන යන. දැන් අම්මා එතකොට ශ්‍රී පාදේ වන්දවන්න උත්සාහ කළේ මොකද ශ්‍රී පාදේට අරන් යන්න තරම් හැකියාවක් මේ මව වයස නිසා නැහැ. ඉතින් මේ කුමරා මේ බාල පුතා මෑණියනි මම ශ්‍රී පාද ස්ථානයට යන ගමන් මාර්ගය හා ආයුතු විදිය දැනගෙන ආවා. ඒ නිසා ශ්‍රී පාද වන්දනාවට යන්න ලෑස්ති වෙන්න කියලා කිව්වා. ඒ විදිහට මේ අම්මා බොහොම සතුටින් පූජාවට අවශ්‍ය උපකරණත් ලෑස්ති කරගෙන ඒ වගේම තමන්ගේ ගමනට යන්න තව පිරිසකුත් සූදානම් කරගත්ත පුතත් දෝලාව කියනක ඔයගොල්ලෝ දන්නවා නේද? දැන් හතර දිනක් දෙපසින් හතර කොණින් ඔසවාගෙන යනවා. ඔයගොල්ලෝ දැකලා ඇත්තේ පැරණි කතන්දර චිත්‍රපටවල එහෙම දක්නට ලැබෙනවා. ඉතින් ඒ මැද තමයි මේ දෝලාවේ රැගෙන යන කෙනා වාඩි වෙන්නේ. ඉතින් ඔය අතීතයේදී රජවරු සිටුවරු ඉතින් ධනවත් කුලවත් වංශවත් අය මේ දෝලාවෙන් ගමන් කළා. හැබැයි අනිත් ඒ දෝලාව කර තියන් යන අයට යන්න ඉන්නේ පයි. ඉතින් මේ සිටු කුමාරයා තෙන් අම්මව දෝලාවක තබලා බෙහෙත් ආදී උපකරණත් අරගෙන යන්න ලෑස්ති කරලා දැන් ඉතින් මේ කාඳුකර ප්‍රදේශ හරහා දැන් බදුල්ල ප්‍රදේශයට ආව. ඉතින් මේ සතියක් විතර මේ කාර්යයට ගත වුණා. ඊට පස්සේ මේ ඔන්න අම්මව එක්කගෙන වෙලා මෑණියනි අප මේ පැමිණි සමන්තපුට පර්වතයට දැන් මේ බදුල්ල නගරය හැඳින්වන රත්නපුරේ කියලා නේද? ඉතින් මේ ඊට පස්සේ තමයි දුෂ්කරම කොටස තියෙන්නේ කියලා මේ සමන්දේයගේ කරුණාවෙන් අපිට මේ දේ කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ගොල්ලෝ ගියා. ඉතින් ඊට පස්සේ නොයෙක් තැන්වල ගිමන් හරිමින් මේගොල්ලෝ මේ රාවණ ඇල්ල සමීපයේහි ඇවිල්ලා දැන් අම්මට කියනවා මේක තමයි සීත ගඟුල. ඉතින් මේ ස්ථානයේ ජල ස්නානය කරවගෙන අපි ශ්‍රී පාදේ වඳිමු කියලා කිව්වා. ඉතින් ඔය විදිහට සීත ගඟුලින් පිරිසිදු වෙලා පිරුවට ඇඳගෙන කඳු මුදුනට අම්මව රැගෙන ගියා. ඉතින් එතන හදලා තිබුණ පුතා සිරිපා සලකුණ. ඉතින් මෑණියනි මේ ශ්‍රී පාද පත්මියයි මේ සමන් දේවාලය මේ පිනෙන්නේ දොළොස් මහේපානයි අර තියෙන ඝණ්ඨාරය ආදී වශයෙන් මේ ශ්‍රී පාදයේ උඩ තියෙන සියලුම දේවල් පෙන්වලා දුන්නා. ඉතින් අම්මා හිතුවා ඇත්තටම මේ ශ්‍රී පාදයේ තමයි මේ තියෙන්නේ කියලා. ඒ බොහොම සතුටින් ශ්‍රී පාදයේ වන්දනා කරගත්තා. ඊට පස්සේ රාත්‍රියේ මෙහි ඉඳලා අපි දැන් ගොඩක් ලාට ශ්‍රී පාදයේ බැඳගත් අය රාත්‍රී ඉඳලා පාන්දර ඉර සේවයත් බලලා නින්නේ. ඉතින් මේ කඳු මුදුනට ගියාම මේ උදෑසන නිරුපායන දර්ශනයේ සූර්යෝදය පේනවා. ඉතින් මේ ඉර සේවයත් අම්මට පින්නලා බොහොම සතුටින් මේගොල්ලෝ ගමට ආවා. ඉතින් ශ්‍රී පාදයට වැඳගත්තා කියලා බොහොම සතුටින් මේ අම්මා හිටියා. ඉතින් අම්මා පොරොන්දුනානේ සියලුම දන්නේ තමන්ගේ පුතාට දෙනවා කියලා. හැබැයි දැන් අම්මට පොඩි දුකක් සැකයක් තියෙනවා. බාල පුතාට සියලුම ධනය දුන්නොත් අනිත් පුතාලා දෙන්නට මොකද වෙන්නේ කියලා. ඉතින් නමුත් පොරොන්දුව කඩ කරන්නත් බැහැ. ඉතින් ඇය කියනවා මේ පුතනෝනි මා සිතෙහි බලපැවැත් වූ ඒ වන්දනා ගමන ඔබ ඉටු කළ නිසාත් මා ඒ ගැන පොරොන්දුවක් වූ නිසාත් මාගේ මුළු මස්තුම ඔබට පැවරුමි. ඒත් ඉතිරි දරුවන් දෙදෙනා කෙසේ ජීවත් වේද ඔවුන්ට යන කල දවස කිම මාගේ ඒ ආසාව ඉටු කළාසේම ඔබ දැන් මගේ සිතේ ශෝකයද දුරු කළහොත් මට ඉතා සන්තෝෂයෙන් අන්තිම ගමන යා හැකිය. ඒද කළ හැකි වන්නේ ඔබටයි කියලා ඔන්න බාල පුතාට කියන අන්තිම ගමන කියලා කියන්නේ මරණය නේද? ඉතින් මේ යුතුකම් ගැන දන්න මේ ගුණ යහපත් පුතා
අම්මට කියනවා මම ඔබගේ ශෝකය දුරු කරවා ගන්න මම මගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා පාරට බස්සන්නේ මගට බස්සන්නේ කියන්නේ මීන් එලි තමන්ගේ නිවසින් එලියට දාන්නේ නැහැ ඉතින් ඔබ නොකීවත් මා බලාපොරොත්තු වී මගේ සහෝදරයන්ට ලත් වස්තුව බෙදා දීමට අම්මා කිව්වේ නැතත් මේ ධනෙ මම ඒගොල්ලන්ට දෙනවා කියලා මේ පුතා කිව්වා ඉතින් අදම මගේ සහෝදරයන් දෙදෙනාට මා ලත් වස්තුව බෙදා දෙමි කියලා මේ සමානව මේ ධනය පුතුන් තුන් දෙනාට බෙදලා දුන්නා ඉතින් ඔය විදිහට බාල පුතා තමන්ට ලැබුණු ධනිය තනියම ලබා ගන්නේ නැතුව වැඩි මහ සහෝදරයන් දෙදෙනාටත් ලබා දීලා අම්මට තමන්ගේ යුතුකමත් ඉතුරුයි ඉතින් මේකෙන් ප්‍රීතියට පත්තුණු මේ සිටු දේවිය සතුටට පත්ුණා පුත ඔබ බෝසත්වරේක ඔබට බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මට සතුටින් මිය යන්න පුළුවන් කියලා ඇය කිව්වා ඉතින් ටික කලකට පස්සේ ඇය පරලොව ගියා ඒ වගේ මේ සහෝදරයෝ තුන් දෙනා බොහොම සම්මගියෙන් ඉඳලා මහලු පිට පත් වෙලා මිය ගියා ඉතින් මේ කතාව තුල ඔන්න ඕක තමයි අන්තර්ගත වෙන්නේ මේකේ මේ දරුවන් විසින් දෙමාපියන් ිටු කරන්න ඕන යුතුකම් තුර දෙමාපියන් විසින් දරුවන් ිටු කරන්න ඕන යුතුකම් ගැන බොහොම අපූර්වට කියවෙනවා මේක බලන්න දැන් පුත් අපි දැන් අම්මගේ ඉල්ලීම එකපාර බැහැර කරන්නෙත් නැහැ දැන් එතකොට දෙමාපිය තුල පසුතැවීමක් ඇති වෙනවා ඉතින් ඒ යුතුකම කෙසේ හෝ තමන්ගේ අම්මගේ සිතෙහි ප්‍රීතිය ඇති කරන්න මේ දරුවා බොහොම වෙහෙස වෙලා ඒ කටයුතු කළා ඒ වගේම දැන් මේ මෑණියෝ තමන්ගේ දේපල හිතන්න අස්තමාන ලෙස බෙදුවා නම් මේ සහෝදරය තුන් දෙනා අතර පසු කාලේ ගැටුම් ඇති වෙනවා නේද මේ දෙන්නා මේ තුන් දෙනා සමගියෙන් මිය යන්නේ නැහැ නේද ඉතින් ඒක වළක්වන්න මේ අම්මා බාල පුතාට කියනවා අනිත් පුතුන් දෙදෙනාට යන කල දවස මොකක්ද කියලා ඉල්ලම් මගේ හිතේ තියෙන ශෝකය දුරු කරන්න කියලා ඉල්ලනවා ඉතින් මේ දරුවත් අයියලා දෙන්නටත් තමන්ට ලැබුණු ධනය කොටස් දෙකකට බෙදලා දෙනවා ඉතින් ඒ අම්මා තමන්ගේ යුතුකම හරියාකාරව ඉටු කරලා දීපල සම්මාන බෙදපු නිසා මේ සහෝදරයෝ බොහොම සමගියෙන් වාසය කරලා මිය ගියා ඉතින් මේ ගැමි සමාජයේදී විවිධ ආරවුල් ඇති වෙන්න බලපාන හේතු තමයි ඔය දේපල අසමානව බෙදී යාමනේ ඉදම දරුවන් අතර බෙදෙනකොට මට හොඳ ටික හම්බුනේ නැහැ කියයි මට අඩුවෙන් ලැබුණා කියයි නිවස මට ලැබුණේ නැහැ කියයි ඉතින් ඔය වගේ හේතු නිසා මේ සහෝදරයන් අතර විවිධ විරසකකම් ඇති වෙනවානේ ඉතින් මේ ජන කතා තුළ මෙන්න මේ අත්දැකීම් බොහොම අපූර්වට විස්තර කරනවා ඉතින් දෙමව්පියන්ගේ යුතුකමක් තමයි මතු අනාගතයේදී තමගේ දරුවන් අතර ගැටුම් ඇති නොවන විදිහට දේපල ධනය බෙදා දෙන එක. ඒ වගේම තමයි සමාජයට වැඩදායි ගුණ යහපත් දරුවන් හදා වඩා ගන්න එක. ඒ වගේම නිසි කල මේගොල්ලන්ට තමගේ යුතුකම් ඉටු කරලා ආවාහය විවාහ කරලා තියලා මේගොල්ලන්ව සමාජයේ ශක්තිමත් පුරවැසියන් බවට පත් කරනවා. ඒ වගේම තමයි දරුවන් සතු යුතුකම් ටිකක් තියෙනවා. මහලු වියටපත් වුණ තමන්ගේ දෙමාපියන් හොඳින් රැක බලා ගන්න ඕනේ. ඔවුන්ගේ අවශ්‍යතා සපුරන්න ඕනේ නේද? ඔවුන් සතුටින් තියන්න නේද? ඔවුන් පසුතැවීමකට සිත්‍රිදීම කර ලක් කරන්න නැතුව ඔවුන් රැක බලා ගන්න එක. ඔවුන් ඔය කියන ආදර්ශයන් මේ ජන කතාව තුළ බොහොම අපූර්වට කියවෙනවා. ධනවත් වුණා දුකී වුණා කාටත් දුක් කමෝටම හිතල තියෙන ආසාවන් බොහොම තියෙන ඒවා කෙසේ හෝ ඉටු කරන්න පුද්ගලීය විදිහට දෙමාපියන් සහ හන්සන්ට කියන ඉතින් පොතේ අදට පාඩම අවසන් කරනවා මම 6:58 වෙලා ඔයගලන්ට ඊළඟට තව පාඩමක් තියෙන නිසා ඉ think මේකේ ශ්‍රීපාදයේ වැන්ද වූ හැටි කියන එකේ අවබෝධය කොටස කරන්න ඒ වගේම ඔයාලට තව පුංචි අභ්‍යාසයක් මම දෙනවා
අපිට මේ වල චරිත ගැන පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕනේ මන් දැන් මේ පාඩම පුරාවට මේ චරිත තමයි කතා කළේ චරිත ලක්ෂණ මව කිපියා යෝයේ විදිහට ඉතින් මේ දැන් අපි පොඩ්ඩක් කතාවක් හඳුනගෙන මේ කොටගම සිට ආනන් ලෙස ප්‍රකට වූ වංශවත් පවුල ගැන මේ කතාවෙන් ප්‍රධාන චරිතය තමයි මේ මව සිට පවුලේ සිට දියණිය ඒ වගේම චරිත තමයි මේ සිට දියණියගේ පුතුන් දෙදෙනා ඉතින් මේ තුන් දෙනාගේ මේ පුතුන්ගේ සහ සිට දේවියගේ චරිත ලක්ෂණ පොඩ්ඩක් ලියන්න කියන එක පොඩ්ඩක් කරුණු විදියට කරුණු දෙකක් තුනක් විදියට ලියන්න මේ පස් කරලා අවබෝධය කොටස කරන්න ඊළඟ දවසේ මම පොත් බලනවා මොකද අපි පැයක කාර්යය නිසා අද ඒක කරවා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ඉතින් වර්ම WhatsApp එකට දාලා තියෙන්නේ මේ මේ අභ්‍යාස ටික ඒකට කරලා තියාගෙන ඊළඟ දවසේ මම ඒ ටික බලලා තමයි ඊළඟ පාඩමට යොමු වෙන්නේ එහෙනම් ඉක්මනින්ම ඔයාලා ඔයාලගේ ඊළඟ පාඩමට සම්බන්ධ වෙන්න සුබ දවසක්